ආව විසිට් එක යන්න. ෆීල්ඩ් විසිට් එක යන ගමන් මේ යාළුවෙක් හම්බුණා. බලමු සුට්ටක් අඳුරනවද කියලා. අතක දන්නේ නැහැ දැන් ගොඩක් දවසක. හරි, තව එකක් මේ වීඩියෝ මගේ ගොඩක් අය බලනවා. සහ මම දවස් කරන් නැහැ, හිතන ගමන් වීඩියෝ එකක් කරගපුවාන්, අහුණ ගමන් දැම්මා. ගොඩක් පරණ වීඩියෝ තියෙන ඒවා මේ channel වලට දාන කරපුවා නෙමෙයි. ඔන්න යාළුවා හම්බුණා, යාළුවා අඳුරගෙන දුකොත් මට කියන්න. යා එනවා. සුදුමණිකේ? සුදුමණිකේ? කොහෙ? එන්න. එන්න කියනකන් එන්නේ නැහැ නේ. ඈ? අතකන් ඉන්නවනේ. මොකද්ද? මාද බලන්න. ඉතින් අනේ ඔහොම ඇඟ කහන්න පුළුවන්. අම්මේ අම්මේ. ඇඟ කහන්න, ඇඟ කහන්න. කටපෙන, කටපෙන. කටපෙන. කො උද. කො කො සලුට් එක, සලුට් එක. අයියෝ කියලානේ දැන්. මේ තියෙන්නේ මෙයාගේ වලිගෙ කො ඔමෙ මේ තියෙන. මේව සාමාන්‍යයෙන් මේ කො ඉන්න දුමතේ. කැලේ ඉන්න අයගේ ගොඩක් වෙලාවට මේව කඩා ගන්නවා මේගොල්ලෝ මේ හපන. දැන් මෙයා මෙහෙම ඉඳිද්දි පිටිපස්සෙන් මෙයාගේ වයස ඔය අවුරුදු 45 හරි දඟයිනේ මේගොල්ලෝ. හවුරි දෙන ඔකින් ගහුවා. එතකොට මේ අනිත් කෙනා හපනවා. ඔන්න ඔන්න. මට පිටේ නැගින්න කියලාද කියන්නේ? මේ කකුලත් උස්සල කියලා නේ. අනිත් අය මේක හපනවා. එතකොට එපා ඉතින්. මේකට මර විසියක් තියෙනවා. මේ තුවාල වෙන ගොඩාක් කැලේ ඉන්න අයගේ මේ වගේ අර අපි පන්සල් වල දකින්න වගේ ලොකු ඌවට වල්ගෙත් එක නැහැ. ගොඩක් අය ඉතින් මෙහෙම කැලේ ඉදිරිය තුවාලනාට පස්සේ ආයි මඩත් එක්ක තිබිලා මේක සාමාන්‍ය විදිහට තිබිලා. මොකද එහෙම දැන් මෙයා මේ මේකෙන් මට ගහනවා. අන්නාසිගේ දෙකක් කැබ් එකෙන් ගත්තා. මේ එයාත් ගොඩක් කොරාට කෑවා. දැන් ඉතින් මේක දෙනකම් පස්සෙම තමයි මගේ. එන්න. ආ සුදුමාත එන්න. මේ ඉසිර. ආ ආ. ඔඩේ තියෙන වන්නාසි ටිකක් ස්ටොක් කරන් ඉන්නේ. බල. යන් හදපු කතාවත් වෙනස් වුණා මෙයාට කෑම ආවට පස්සේ. සුදුමණිකේ. මේ දෙන්න. සාමාන්‍යයෙන් අපේ පන්සලක හරි කොහේ හරි අපි හීලාලියෙක් ඉන්නව නම් දන් දාගෙන එන සෙල්ලම් ගොඩක් කරන්න ඕනේ. දැන් මෙයා මොකවත් නැහැ මේ. ඕන පෙරහැරක යන්න පුළුවන්. අතේ අන්නාසි ගෙඩියක් තිබ්බනම්. ඉන්නනේ බෑ බෑ. බෑ බෑ දෙන්න 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 බෑ බෑ. දෙන්න බෑ 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 මයි. බෑ මයි. බෑ ඉතින්. බෑ. බෑ බෑ බෑ. දෙන්න දෙන්න දෙන්න. දෙන්න ඇයි ඉතින්. දෙන්නම් දෙන්නම් දෙන්න. කොහො ඉන්නේ කො කො කටුස කටුස නෑ නරක දේත කොල්ලේ සමේ හති. මේක දලේ ඉසිර සපාරිට එද්දි මෙන් මේ ගන්න මේ හැටි තිබ්බේ. කියන්නේ අඟල් දෙකක් විතර එළියට තිබ්බේ. දැන් අඩියකට වැඩි. සාමාන්‍යයෙන් සති කලින්ගේ ඇත්තුන්ගේ දල වලින් තුනෙන් එකක් තියෙන මේ කටෙන් ඇතුලේ මේ මෙහෙට මේ හිස් කබලේ මෙහෙට යනකන් සම්බන්ධ වෙනවා. හිස් කබලත් එක්කම තුනෙන් දෙකක් තමයි එළියට තියෙන්නේ. ඒත් මේ තියෙන කන් දෙක මේක තමයි රේඩියේටර් එක. කන් සම්පූර්ණ ශරීරය සිසිල් කරන්න සම්පූර්ණ මේ තියෙන මේ නහර මෙච්ච කොටත් මේ රුධිර නාලිකා මේ කන් දෙක හොලවද්දි මේ තමයි සම්පූර්ණම ශරීරය සිසිල් වෙන්නේ. මේ රුධිර නාලිකාවල තියෙන මේ රුධිරය සිසිල් වෙනවා මේ කන් හොලවනකොට. ඒක තමයි ප්‍රධානම දේ. ආයේ මෙන්න මේ
පේනවත් දන්නේ මෙතන මෙන්න මේ නියපොතු ඉස්සරහටත් මෙයාලට ඩාඩි දාන වෙන කොහෙවත් මේ කංගලක් විතර ගණ මේ මේ හම මොකද මේ රළු පරිසරේ ඉන්නකොට එතකොට ඒකට කොහෙටවත් ඩාඩි දාන්නේ ආයේ මෙන්න මේ කඳුළු ගැනත් මම දවසක වීඩියෝ එකක් කරන්න ඉන්න මහතේ කඳුළු ගැනත් මම වීඩියෝ එකක් කරන්නම් මේ මේ ගොඩක් වීඩියෝ වල වැඩේ තියෙන්නේ මේ හෙල වෙන උඩට පහලට යනවා මෙහෙම මෙහෙම යනවා මොකද සතත් එක්ක නේ මේව කරන්නේ ඒ නිසා සෝරි සමා වෙන්න සබ්ස්ක්‍රයිබ්ස් කරලා තියාගන්න එතකොට ටග් ගාලා වීඩියෝ එකක් දාපුවම ක්ෂණික ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සුදු මාතේ බයි මෙනිකේ එහෙනම් හරි ජයවා